दोडांगेडी आटक मिल रुपया तुलसी इसम दोडांगेडी पहाक मिल आप दोडाम गेडियक मिल दोडाम गेडियक मिल එහෙනම් 320 අටෙන් බෙදන්න ඕනේ දොඩංගෙඩි 5ක මිල 5ක මිල එහෙනම් 320 අටෙන් බෙදලා 5න් ගුණ කරන්න ඕනේ 8 වරක් 1යි 8 වරක් 40යි 4 වරක් 5 20යි 200යි අපිට පළවෙනි එකට උත්තර එනවා රුපියල් 200යි කියලා. රුපියල් 200යි කියලා එනවා. හරිද ළමයි? දෙවනි ගාන चीतर पहाक मिल चीतर मीटर पहाक मिल हस्य पनहा हस्य पनहा पहें बेदनो दुलाहक मिल हे दुलाहें गुण करनो पस्तरा के कई पस्तरा खतत एकाई विसी पहाट पह एकस्य पन आवाद पुते उत्तरे मैं उत्तरे आवाद कथा करोने पुते माइक के कौन कर ला उत्पल गेवल को है तो पुते उत्पल उड़ाले से उड़ेरी राइट उड़ाले को है तो उड़ावाले राइट निम्सर निम्सराद राशिनी दे राशिनी गेवल को है तो पुते बीबीले तारुष गेवल को है तो वैलीमड तविंसा तविंसा राजगिरी सर राजगिरी राइट उदित गंपहा हरि मैं गारंटी को वाला हादला नहीं है दहाई देखा आप यहाँ से करला नहीं अंदर करा राइट तुम क्या निकालने एप्पल गेडी पहलवाक कड़ंगु पार्सल एक स्कंदे किलोग्राम तुना दुनाई दशम हयाकनम एप्पल गेडी अटक कड़ंगु पार्सल एक स्कंदे हनो पहलवाक कड़ंगु एकक स्कंदे तुनाई दशम हयाई नम एकक होयान्न पुते पहलवें बेदनवा एकक होयान्न पहलवें बेदनवा अटक होयान्न एक अटें गुण करनवा මේ තමයි ගාන හදන ක්‍රමය. දැන් අපි ඉතින් බෙදලා ගන්න ඕනේ. 3.6 8න් ගුණ කරනවා. 8 වරක් 6 48න් 8 දැම්ම 4ක් ඉතිරි. 8 වරක් 3 24යි 4යි 28යි. බෙදීම 15. ඉතින් නිකන් උත්තරේ ඉන්නේ නැහැ බෙදලා ගන්න ඕනේ. 28.8 15න් බෙදනවා. 15 වරක් 1යි 15යි 8න් 5ක් 3යි 2න් 1ක් 1යි. एक
තිහට සාලස්වරක් දෙකයි උත්තරේ එනවා එකයි දශම නමයයි දෙකයි එකයි දශම නමයයි දෙකයි කිලෝග්‍රෑම් එකක මිල හොයලා ඒ අදාළ ගාන අපි ගන්නවා හරිනම් හරි දාගන්න නැත්තම් හදාගන්න චානුමි චානුමි හදුවද මේ ගණන් ටික ඇයියනේ ඔයාලා කතා කරන්නේ නැත්තේ ගණන් හදලා නැද්ද සර් දැන් ජොයින් උනේ සර් ආ රයිට් 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 මේ චානුමි මේ 10 දෙක අභ්‍යාසය කරලා නැද්ද ආ කමන්නෑ ලියා ගන්න ඉන්දුවර කරාද ඉන්දුවර කරාද ආ රයිට් මේ උත්පල උත්පලද උත්පලාද පුතේ උත්පලද හරි උත්පල කරාද මේ ගණන් ටික හදුවද ඔව් සර් රයිට් වෙරි ගුඩ් රෂිනි හදුවද ගණන් ටික අද ආවේ සර් ආ රයිට් 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 බලාගෙන ඉන්න තරුෂ හදුවද පුතේ සර් ඉස්කෝලේ ඉඳන් නම් හදුවා ටික ආ රයිට් එහෙනම් මේ බලන්නකො මොකක් හරි වෙනසක් තියෙනවද කියලා තවින්සා හදුවද අද ආවේ සර් රයිට් හරි බලාගන්න එහෙනම් හරි මම යනවා 4 වෙනි කාර්ට මේ කාර්ට ලියාගෙන ඉවරයි නේද මේ පොතේ අපි කරන්නේ දෙවනි වාරයේ පළවෙනි පාඩම අනුලෝම සමානුපාත. ඒක ගැන මම ඔයාලට වීඩියෝ එක දැම්මා. ඒ වීඩියෝ එකෙන් බලන්න පාඩම තේරුම් කරලා දීලා තියෙනවා. ඊට පස්සේ අභ්‍යාස කරන්න කිව්වා. රයිට්. හතරවෙනි ගානට යනවා. හොඳට අහගෙන ඉන්න. මුද්‍රණ යන්ත්‍රයෙන් මිනිත්තු 5ක් තුළ පිටපත 240ක් මුද්‍රණය කළ හැකි නම් පුතේ මිනිත්තු 5කට පිටපත 240ක් මුද්‍රණය කරන්න පුළුවන්ලු. මිනිත්තු 5කට පිටපත 240ක් මුද්‍රණය කරන්න පුළුවන්ලු අපිට මේකේ වාසිම ගාන හදනකොට 1 මිනිත්තුවකට පිටපත් කීයද කියලා බලනවා එහෙනම් 1 මිනිත්තුවකට හොයන්න අපි කරන්න ඕනේ 240 පහෙන් බෙදන්න ඕනේ මේක ඕන කෙනෙකුට තේරෙනවා ඊට පස්සේ අපෙන් අහනවා මිනිත්තු 12ක් තුල මුද්‍රණය කළ හැකි පිටපත් ගණන එකකට මෙච්චරයි නම් මිනිත්තු 12කට බලන්න අපි 240 දෙදීම 5 කියන එක 12න් ගුණ කරනවා දැන් සුළු කරනවා 5 වරක් 1යි 2ට නෑ 24ට 5 වරක් 4යි 5 වරක් 4 20යි 24න් 20ක් අඩු වුනහම 4ක් ඉතිරි 40ට 5 වරක් 8යි නැත්තම් පැත්තක ලියලා ගන්නවා. දැන් 12 48න් ගුණ කරන්න ඕනේ. 12 8 උදේ කට්ටිය කියනවා චක්කරේ ඕනේ නැහැ චක්කරේ නෙමෙයි මේ ගණන් කියන්නේ. බලන්න මේ චක්කරේ නෙමෙයි දෝන උනේ. ඈ 240 පහෙන් බෙදන්න. හරිද? චක්කරේ නෙමෙයි දෝනේ. 5 වරක් 4 20යි. 40ට 5 වරක් 8යි. 8 වරක් 5 40යි. බිඳුවයි. මෙතෙන්ට චක්කරේ ඕනේ. ඊළඟ පියවර තියෙනවා 48 12න් ගුණ කරන්න. දැන් මේක එකපාර 12 චක්කරේ දන්නවනම් ගාන හදන්න බැරිද? 12 96න් 6 දැම්ම 9ක් ඉදිරි 12 4 48යි 48 2යි 50යි 57යි 576යි. එහෙනම් දරුවනේ චක්කරේ පාඩම් කරගන්න ඕනේ නැද්ද? චක්කරේ පාඩම් කරගන්න ඕනේ. ඒක නිසා අනිවාර්යෙන් චක්කරේ පාඩම් කරගන්න. ඒක ඔයාලට මේ ගාන හදන්න නෙමෙයි ජීවිතේ හැමදාටම චක්කරේ ඕනේ. එදිනෙදා කටයුතු වලට ඕනේ, තමන්ගේ ජීවිතේ ඉස්සරහට යනකොට ඕන දෙයක් කරනකොට අපිට චක්කරේ ඕනේ.
නිසා අනිවාර්යෙන් 12 වරක් වෙනකන් චක්කරේ පාඩම් කරගන්න චක්කර හරි ලේසි හැමදාටම ඕන දෙයක් නේ නේ හදාගන්න මේ ගාන මේ 10 2 අභ්‍යාසෙ 4 වෙනි ගාන ඔයාලට මයික් එක ඔන් කරලා මාත් එක්ක ඕන දෙයක් තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන් ඈ කිසි දෙයකට බය වෙන්න එපා හරිද ඉවරද පුතේ अकेन 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 बता यस सर देने सामान लो अकेन ओ सर देने देने सामान लो ओ दहाई देखा अभ्यासे हाथरे में निगान में है दुई टक्कर लिया गन හරි දකින් මම මකන්නද හරි සර් මම ස්ක්‍රීන් ෂොට් එකක් ගත්තා රයිට් ඊළඟ ගාන ඒකාකාර වේගයෙන් ගමන් කරනා මෝටර රථයක් මොකද්ද උදිත ඒකාකාර වේගයෙන් ගමන් ගන්නවා කියන්නේ නැතමට දන්න කෙනෙක් කියන්නේ ඒකාකාර වේගයෙන් ගමන් ගන්නවා කියන්නේ මොකද්ද එකම සමාන කිව්වේ පැහැදිලි කරන්න මන් දන්නේ නැති කෙනෙක් කියලා හිතන්න ඒකාකාර වේගයෙන් කියන්නේ මොකද්ද සෑම මිනිත්තුවකටම එකම දුර යනවා කියන්නේ හැම මොහොතෙම එකම වේගය පවත්වාගෙන යනවා ප්‍රායෝගික ලෝකේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද පුතේ දැන් අපි බයික් එකක් ගන්නවා නැතනම් කායකේ යනවා එකම වේගයෙන් යන්න පුළුවන්ද බෑනේ ඒ බ්‍රේක් ගහන්න වෙනවා කවුරු හරි පැන්නොත් නේද අන්න ඔය වගේ කාරණා වෙනවා ඒක නිසා අපිට එකම දේ එකම වේගයෙන් යන්න බැරි වෙනවා හැබැයි අපි මේ අඟහරු ලෝකෙට යවනවා චන්ද්‍රිකාව නැත්නම් රොකට් එකක් චන්ද්‍රිකා කක්ෂගත කරනවානේ කරන්නේ රොකට් එකක් යවනවා මේ තරුෂ මාක් එක අයින් කරා මේ යවනවා මේව එකක් රොකට් එකක් ආන් ඒ රොකට් එක එකම වේගයෙන් යවනවා අනේ ඒකාකාර වේගය එතන කතා කරන්න පුළුවන් අපිට නැත්නම් හයිවේ එකේ ඒකාකාර වේගයෙන් යන්න පුළුවන් විදුලි දුම්රියක් හදනවා ඒකාකාර වේගයෙන් යවන්න පුළුවන් ඔන්න ඕවට තමයි කියන්නේ එහෙම එහෙනම් අපිට කියන ඒකාකාර වේගයෙන් ගමන් ගන්නා මෝටර රථය මිනිත්තු 15ක් තුල කිලෝමීටර 12ක් පුතේ මිනිත්තු 15ක් තුල කිලෝමීටර 12ක් යනවලු මිනිත්තු 15ක් තුල කිලෝමීටර 12ක් යනවලු හරිද මිනිත්තු 15ක් තුල කිලෝමීටර 12ක් යනවනම් මට චානුමේ කියන්න මිනිත්තුවකට කොච්චරද යන්නේ කොහමද හොයන්නේ මිනිත්තු 1කට කොහමද හොයන්නේ? වැරදුනට කමන්නේ කියන්නේ. මිනිත්තු 15ටම යන්නේ කිලෝමීටර 12යි. එහෙනම් 1කට යන්න හොයන්නේ කොහමද? ʻ 12 15 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 ʻ 12 15
දැන් අපෙන් අහනවා මිනිත්තු 12ක් මිනිත්
දොළහක් ගමන් කරයි මිනිත්තු 40 කදී ගමන් කරන දුර එහෙනම් මේක ගුණ කරන මිනිත්තු 40කට බලන්න 12 බෙදීම 15 ගුණ කිරීම 40 දැන් සලු කර ගන්නවා 5වරක් 3යි 5වරක් 8යි 3වරක් 1යි 3වරක් 4යි 8වරක් 4 32යි किलोमीटर 30 देगा है हादा गंड पुते पास से निगान दाम सारा नहीं हरे द प्रश्न यातुरुपदिया इंधन लीटर देखकीन किलोमीटर अणुक दुरा गमन कर इंधन लीटर देखकीन किलोमीटर अणुक गमन करना दम सर मट की अंड इंधन लीटर एकीन किलोमीटर की अध्ययन किलोमीटर हतलिस पहाय किलोमीटर 45 අපි දෙකෙන් බෙදනවා දෙපැත්තම එතකොට ලීටරයකට යනවා කිලෝමීටර 90 බෙදීම 2 අපෙන් අහන්නේ ලීටර 5කට ලීටර 5කට හොයන්න 90 බෙදීම 2 ගුණ කිරීම 5 දෙවරක් 1යි දෙවරක් 45යි 5වරක් 5 25න් 5 දැම්මා 2ක් ඉතිරි 4වරක් 5 20යි 2යි 22යි किलोमीटर देसीय विसी पहाग भी है कि किलोमीटर देसीय विसी पहाग क्या अन्न बोलूँगा जले गलायन पोंपेकिंग लीटर दाहक दारितावक सहित टैंकिया पिरवीमट गतवन काले मिनित्तु पहक नाम लीटर दाहक पिरेंड මිනිත්තු 5ක් යනවලු එහෙනම් මිනිත්තු 5කට ලීටර් 1000ක් පිරෙනවා නැත්නම් අනිත් පැත්තට ගත්තොත් ලීටර් 1000ක් පිරෙන්න මිනිත්තු 5ක් යනවා ලීටර් 1600ක් පිරෙන්න කොච්චර කාලයක් යනවද උදේ ලීටර් 1000ක් පිරෙන්න මිනිත්තු 5යි නේද लीटर दाहीटर मिनित्तु කොච්චරක් යනවද බලන්න පහ 1000න් බෙදලා 1600න් ගුණ කරන්න ඕනේ බිංදු දෙකට බිංදු දෙක සුළු වෙනවා 16 වරක් පහ 80යි 80 10න් බෙදුනහම 8යි මිනිත්තු 8යි අපිට ගාන කොයි ආකාරයට දුන්නත් පුතේ අපිට ගාන අපිට ඕන විදියට හදා ගන්න පුළුවන් එන්න ඕනේ පැහැදිලිද හදාගන්න හත්වෙනි ගාන
හරිද? හරිද ළමයි? කතා කරන්න නෑ ඔයාලා. හරි සර්. තේරුණාද මේ ගාන? ඔව් සර්. අකින් තේරුණාද? ඔව් සර්. චානු මේ තේරුණාද? ඔව් සර්. උත්පල තේරුණාද? ඔව් සර්. සර් තප්පර කීයක් කියලා නේ අහන්නේ? අහන්නේ මොකද්ද? ආ තත්පර වලින් අහන්නේ නේ? ඔව් සර්. ආ එහෙනම් මේක තත්පර කරගන්න. කීයක් තත්පර? 480. තත්පර 480. සර් ඔව් පේන්නේ නැතුව ගියාද සර් මං හදපිරි චුට්ටක් කිව්වට කවන්න නැද්ද කියන්නක පුතේ නම් මොකද්ද සර් චනුමි ආ චනුමි කියන්නේ සර් මං ඉස්සෙල්ලාම 1000 මේ පහෙන් බෙදුවා ඊට පස්සේ මට 200 ආවා ඔව් ඊට පස්සේ 1600 200ෙන් බෙදුවා ඔව් ඊට පස්සේ මට 8 ආවා ඔව් ඊට පස්සේ මම ගුණ කරා 60න්. ඔව්. ඊට පස්සේ මට 480 ආවා. ඉතින් ඔයා හරි. ඒකම තමයි මාත් කරේ. ඔයා හරියටම හරි. ඇයි මිනිත්තු 5කට 1000ක් පිරෙනවා නම් මිනිත්තුවකට පිරෙන්නේ ගන්න ඔයා හොයලා තියෙන්නේ. නේද? ඔව් සර්. මිනිත්තුවකට ලීටර් ඔයා හොයාගත්ත 200ක් පිරෙනවා. මිනිත්තුවකට ලීටර් 200ක් පිරෙනවා නම් 1600 200න් බෙදුනහම මිනිත්තු ගාන එනවා 8යි ඊට පස්සේ ඔයා එක තත්පර කරගන්න 60න් ගුණ කරලා දෙනවා ඔයා හරි අන්න එහෙම තමන් හදන ක්‍රමේ මොකක් වුණත් කමන්නේ මං ඉස්සරහ ඔයාලට ඒක දැනගන්න පුළුවන් මං කවදාවත් ඔයාලව අපහසුතාවයට පත් කරන්නේ නැහැ හොඳට මතක තියාගන්න ඔයාලා දරු ඔයාලා ඉගෙන ගන්නවා තමයි ඔයාලට හරියටම උත්තරයක් ගත්තහම ඒක හරිද වැරදිද කියලා කියාගන්න බෑ. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. දැන් ඔයා හදපු ක්‍රමේ හරි. අන්න එහෙම අනිත් අයත් ගාන හදන්න. හදලා ඒක නිෂ්ප්‍රභා කරගන්න. සමහර විට වැරදි වෙන්න පුළුවන්, සමහර විට හරි වෙන්න පුළුවන්. පුතේ තෝමස් අල්වා එඩිසන්ට බල්බ් දෙක හදනකොට වැරදුනාලු 999 වතාවක් එහෙමයි කියන්නේ ඊට වැඩිද දන්නේ එක වෙලාවක යාළුවෙක් ඇවිල්ලා අහනවලු තෝමස් වැරදුනා නේද අහනවලු ඊට පස්සේ කියනවලු නෑ මම බල්බ් දෙක වැරදියට හදන ක්‍රමයක් ඉගෙන ගත්තා බලන්න පොසිටිව් තින්කින් ඔයාලට තව කතාවක් කියන්නම්කෝ මේ ලෝකේ හැමෝම කැමති නැද්ද පෝසත් වෙන්න චාඩුමි මේ ලෝකෙ හැමෝම කැමති නැද්ද පෝසත් වෙන්න? කැමති. කැමති. හැමෝටම පුළුවන්ද පෝසත් වෙන්න? බෑ. පුළුවා. අන්න එතනයි අපිට වැරදෙන්නේ. හැමෝටම පුළුවා. හැබැයි යාලා උත්සාහ කරන්නේ නැහැ. යාලා උත්සාහ කරන්නේ නැහැ. එහෙනම් හොඳට මතකද හැමෝටම පෝසත් වෙන්න බැරි නම් අපි උදාහරණයක් ගමු. ඔය ගමක ඉන්න කෙනෙක් හොඳට ඉගෙනගෙන ડોක්ටර් කෙනෙක් වෙනවා. එයාට එතන ડોක්ටර් කෙනෙක් වුණාම එයාට හොඳට සල්ලි නැද්ද ડોක්ටර්ට? ડોක්ටර් හොඳ වාහනයක නෙමෙයිද යන්නේ? ගමක ඉන්න කෙනෙක් හොඳ බිස්නස්මන් කෙනෙක් වෙනවා. එයාට සල්ලි නැද්ද? එයා උත්සාහ කරලා ඒ උත්සාහය ඵල නැංගුවා නේද? ඒ උත්සාහය ප්‍රතිඵලය ගත්තා නේද? එහෙනම් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ජීවිතය වෙනස් කරන්න. හැබැයි අපි බය වෙනවා නම් අපිට ඒක බෑ කියලා නෙගටිව් අදහස් තියෙනවා නම් පොසිටිව් තින්කින් නැත්තම්
අපි හැමදාම ලිඳේ ඉන්න ගෙම්බා වගේ වෙනවා ලිඳේ ඉන්න ගෙම්බා ලිඳ ගැන විතරයි දන්නේ එතනින් එහාට ලෝකයක් තියෙනවද කියන්න දන්නේ නැහැ ඒක නිසා වෙනස් කරගන්න තමන්ගේ ජීවිතේ ඔයාලට පුළුවන් ඔයාලගේ ජීවිතේ වෙනස් කරන්න right ඔයාලා 10 3 අභ්‍යාසය කරාද इंदुवर इंदुवर इन्नो नेद ओह अभ्यास कर लाते 10 3 ने ने राइट लिया गंड पुते मातृकावक लिया गंड अर्थ देखवीम भावितयेन अर्थ देखवीम भावितयेन අර්ථ දැක්වීම භාවිතයෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු අර්ථ දැක්වීම භාවිතයෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටලු විසඳීම හරිද? ලියාගත්ත නේද? හරි. මම මෙන්න මේක මෙහෙම අර්ථ දක්වනවා. හරිද? හොඳට බලා ගන්න. කිසියම් ද්‍රව්‍යයක් තියෙනවා. අපි හිතන්න සිමෙන්ති කොටයක් කියලා. මම සිමෙන්ති කොටයක් A කියලා ගන්නවා. සිමෙන්ති කොටේ මිල B කියලා ගන්නවා. සිමෙන්ති කොටයක් A කියලා ගන්නවා සිමෙන්ති කොටේ මිල B කියලා ගන්නවා තවත් සිමෙන්ති කොට ගණනක් තියෙනවා U කියලා හරිද මේ අර්ථ දැක්කම පැහැදිලි කරන්න කරන්නේ එතකොට ඔයාලට ගාන හදනකොට පැහැදිලි වෙනවා සිමෙන්ති කොටයක් තියෙනවා U කියලා හරිද එහෙනම් සිමෙන්ති ගේ A කොට ගානේ මිල B කියලා ගන්නවා නම් මෙතන තියෙන්නේ සිමෙන්ති කොට ගාන මෙතන තියෙන්නේ A අතර මිල මෙතන අපිට ලියන්න පුළුවන් සම්බන්ධයක් තියෙනවා මෙන්න මෙහෙම වුණාම ලියන්න පුළුවන් අපිට මේ මිල අතර අනුපාතය A අනුපාත U සමාන වෙනවා B අනුපාත V ට අනුලෝම සමානුපාත කියන්නේ එක් රාශියකගේ වැඩි වෙන විට ඊට අනුරූපව අනෙක් රාශියකගේ වැඩි වෙනම් හෝ එක් රාශියකගේ අඩු වන විට ඊට අනුරූප අනෙක් රාශියකගේ අඩු වෙනම් අපි ඒවට කියනවා අනුලෝම සමානුපාත කියලා. එහෙනම් A අනුපාත U B අනුපාත V ට අනුලෝමයි. මේක මෙහෙම ලියන්නත් පුළුවන් පුතේ. A බෙදීම U සමානයි B බෙදීම V. මෙතන තියෙන්නේ මිල මිල අතර මෙතන තියෙන්නේ සිමෙන්ති කොට කොට අතර හරිද සටහන් කරගන්න මේක ඉංග්‍රීසි මීඩියම් කවුරු හරි ඉන්නවද පුතේ औसे हाउ दे नाम क्या है मट देवान उत्तर राइट पढ़ अब है दिल्ली का मार्क नया नहीं थे नया सर राइट राइट कौन थे स्कूले एम्बिलिबिटी बहुत राज्य कॉलेज राइट अब इन्ना कुछ पल है एम्बिलिबिटी अटैं බවන්ත දැන් පටන් මේ දැන් මේ තියරි කොටස පටන් ගත්තේ අපි මේ 10 2 අභ්‍යාසය කරලා තියරි කොටස පටන් ගත්තේ ඒක නිසා හොඳට බලාගෙන ඉන්න බවන්ත හරි ඔන්න පුතේ මේ ගානට යන විදිය මේම ගානක් තියෙනවා
අබගෙඩි පහක මිල රුපියල් 75 නම් අබගෙඩි 8ක මිල ඕන් යන විදිය බලන්න අබගෙඩි අබගෙඩි සහ මිල අබගෙඩි පහක මිල රුපියල් 75 නම් අබගෙඩි 8ක මිල කොච්චරද මෙන්න මේ ක්‍රමයට යන විදිය පහ අනුපාත 8 සමානයි 75 අනුපාත x පහ අනුපාත 8 සමානයි 75 අනුපාත x දැන් මේක ලියන්න පුළුවන් හොඳට බලා ගන්න පහ බෙදීම 8 ඉස්සරලා මේකේනා ලවයට පස්සේ එකේනා හරයට 75 බෙදීම x මෙන්න මේම හරයක් ලවයක් වෙන නැත්තම් අපිට මේක හරස් ගුණ කරන්න පුළුවන් හරස් ගුණ කරපුවනො 5 වරක් x මේ පැත්ත එනවා 8 ගුණ කිරීම 75 දැන් පුතේ x තනි කරන් දෙපැත්තම 5ෙන් බෙදනවා x සමානයි 5 වරක් 1යි 5 වරක් 20 25යි 25 වෙන වෙලේ 15යි පාලස්තර පහ ඇත්ත පහයි පාලස්තර 8 8 වරක් 5 ගලියෙන් බින්දුව දැම 4ක් ඉදී 120යි x සමානයි 120යි කියලා එනවා හදාගන්න මේ ගාන අර එකක මිල හොයන්න නැතුව කෙලින්ම අපි ගානට යනවා හරිද බවන්ත ගෙවල් කොහෙද බවන්ත සර් එරිමෙල ආරයිට් හරි තව කවුරු හිටියන්නේද වැලි මඩ ඔව් කවුද ආය තරුෂ तरुष देना केवल लागद नैने भवन तो इसको ले कहे बस दूल मैं तरुष इसको ले कहा था वैली में तो विजय विद्यालय राइट राइट देना इसको देखा कने हर बाबा तुम्हें लिया करता है राइट ठीक है दासा क्या नाम बड़ा काटती है कि नाम ठीक है बाढ़ आंगे ये तो बड़ा चलिए महानवा महाना बड़ा पुरुवे ही पांती है तो बड़ा प्रश्न एक नए बड़े वैल्टी का हरिये टक करेगा यानि पुलवा क्लास से कट करेगा अंडे पा मुकदर सापिया टक पहले देखा ही नहीं कराने මම සාමාන්‍යයෙන් උගන්වන ක්‍රමවේදේ තමයි පුතේ තියරි කොටස ටග්ගාලා කරනවා ටග්ගාලා කරලා ඔයාලට අභ්‍යාස කරන්න දෙනවා ඊළඟ දවසේ ඒ අභ්‍යාස ටික අරන් සාකච්ඡා කරලා අය තියරි කොටසක් දීලා පන්තිය නවත්තනවා නේද ගොඩාක් වෙලා පන්තිය තියන්නේ හේතුව මේ ඔන්ලයින් එක කරද්දි මම දැන් මිටත් ඉස්සරින් පන්තියක් කරගෙන ඉන්නේ නිතර නිතර මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න බෑ ඔයාලටත් බෑ අමාරුයි ඒක නිසා මම ටග්ගාලා සිද්ධාන්ත කොටස ඉවර කරලා ඔයාලට ගණන් හදන්න දෙනවා එතකොට ඔයාලා අනිවාර්යෙන් ගණන් සෑදිය යුතුයි. ඒ හදලා මට WhatsApp එකෙන් ෆොටෝස් ගහලා මට ඒ ගණන් ටික එවන්න. වැරදුනාට කමන්නේ නැහැ. වැරදීම ළමයිගේ ගතිය. අපිටත් වැරදින්න පුළුවන් නේ. ඒක නිසා වැරදුනාට කමන්නේ නැහැ ටික එවන්න. ඊට පස්සේ ඊළඟ දවසේ මම ඒ ගණන් ටික සාකච්ඡා කරලා අලුත් තියරි කොටසක් කරනවා. ඔය විදිහට තමයි පන්තිය වැඩපිළිවෙල යන්නේ. ඒක නිසා පන්තියට ටග් ගාලා සම්බන්ධ වෙන්න මම ලින්ක් එක දාපුවාම මේ ගාන බලන්නකො රුපියල් 500ට ගත් භාණ්ඩයක් 115ක් ලාභයක් ලැබෙනසේ විකිණිය යුතු මිල ඕං ඈ රුපියල් 500ට ගත්තේ භාණ්ඩේ රුපියල් 500ට ගත්තේ 115ක් ලාභය ලැබෙනසේ ලකුණු කරන්න ඕන මිල අහනවා දැන් අපි මේක කොහොමද මේ සිද්ධාන්තයට දාගන්නේ මේ බලන්න රුපියල් 100ට තිබ්බොත්
එකසිය පහළවට විප්පොත් තමයි අපිට පහළවක් ලාභය හම්බෙන්නේ. රුපියල් 100ට තිබිලා අපි මේ භාණ්ඩ 115ට විප්පොත් අපිට රුපියල් 15ක් ලාභය හම්බෙනවා. දැන් 100ට තිබ්බොත් 115යි. 100ට තිබ්බොත් 115යි. එහෙනම් 500ට තිබ්බොත් කොච්චරද? 500ට තිබ්බොත් කොච්චරද? දැන් බලන්න. ආන් අනුපාතය දානවා. 100 අනු 500 සමානයි 115 x. මේ ලොකු අයියලා අක්කලා මේ ගණන් හදන්න ගියපුවම හදන්නෙම නැහැ. බලන්න කොච්චර ලේසිද කියලා. 100 බෙදීම 500 සමානයි 115 බෙදීම x. හරස් ගුණ කරනවා පුතේ. 100 වතාවක් x සමානයි 500 ගුණ කිරීම 115. දෙපැත්තම 100 න් බෙදනවා. 100 න් බෙදනවා. 100ට 100 ඒවා එකයි 500ට 5යි. x සමානයි 5 * 25 න් 5 දැම්ම 2ක් ඉතිරි. 5 * 5 = 2යි 7යි. 5 * 5 = 5යි 575යි. එහෙනම් 500ට ගන්න එක මිල ලකුණු කරන්න ඕනේ 575ට. රශිනි තේරුණාද? ඔව් සර්. උදිත තේරුණාද? තේරුණා. උදිත අම්මා ළඟ ඉන්නවද? නෑ. අම්මට කියන්න ඕනේ ළඟ ඉන්න කියලා. නැත්නම් උදිත මොනවා කරනවද දන්නේ නෑ. වැඩ කරන්න ඕනේ උදිත ඈ. වාගර ප්ලෑන් එකට යන්න. වැඩ කරන්න ඕනේ. අගේ නෝඩ තේරුණාද? අනුලෝම සමානුපාත අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටළු විසඳීම වීජීය ආකාරයට ලෙවීමෙන් අනුලෝම සමානුපාත සම්බන්ධ ගැටළු විසඳීම ළමයි වල තෝසේ කාලා තියෙනවද? තියෙනවා. තියෙනවනේ ළමයි. මම මේ ඒ දවස්වල කුරුණෑගල පන්ති ගියේ. කුරුණෑගල තියෙනවා මේ කැන්ටින් එකක්, ස්වයං සේවා පාක් එක ගාව තියෙන්නේ බණ්ඩගේ කඩේ කියලා. ඕකේ තෝසේ දෙනවා. හරිද? ඒ දවස්වල එක තෝසයක් රුපියල් 15යි. එක තෝසයක් රුපියල් 15යි. එහෙනම් මට කියන්නකො තෝසේ දෙකක් කීයද? 30යි. තෝසේ තුනක් කීයද? 45යි. 45යි. තෝසේ හතරක් කීයද? 60යි. 60යි. තෝසේ හතරක් 60යි. දැන් මේ බලන්න ඕකේ සාමාන්‍යයෙන් එක තෝසෙයි කන්න පුළුවන් ඈ. ඒක පිඟානෙන් එකක් දෙනවා කාලා වතුර එකක් බීපුවාම හවස වෙනකන් හිටිය හැකියි. අපි ඉතින් මේ ඒ පන්ති යන කාලේ ගොඩාක් අමාරුවෙන් පන්ති ගියේ. අපේ අම්මලා බොහොම අමාරුවෙන් සල්ලි දුන්නේ. ඔයාලට වගේ මේ වගේ තාක්ෂණයක් එක්ක අපිට තිබෙන්නේ නැහැ.
අපි බොහොම මාරුවෙන් බස් එකේ පැය දෙකක් විතර ගල්ගමුව ඉඳන් කුරුණෑගලට ගිහිල්ලා පැය දෙකක් විතර බස් එකේ ගිහිල්ලා ඊට පස්සේ පන්තියේ ඉඳලා ඊට පස්සේ ආයෙ පැය දෙකක් විතර ගෙදර ඇවිල්ලා මහන්සි හොඳටම හොඳටම දෙහෙට්ටුයි සමහර වෙලාවට කණ්ඩත් නැහැ උදේට කන තෝසේ එක කාලා එහෙම තමයි හිටියේ ඉතින් බලන්න මේ තෝසේ එකකට රුපියල් 15යි එතකොට එකකට වැය වෙලා තියෙන මුදල 15යි දෙකකට රුපියල් 30යි මේ බලන්න 15 එකෙන් බෙදුනහම උත්තරේ 15යි නේද ඈ එතකොට 30 දෙකෙන් බෙදුනහම ඒත් උත්තරේ 15යි නේද ඔව් සර් ඕන එකක් ගන්නකො 45 3ෙන් බෙදුනහම උත්තරේ 15යි ඒ කියන්නේ දැන් මේ තෝසේ කණ්ඩ වැය වුණ මුදල තියෙනවනේ වැය වුණ මුදල අපි බෙදපුවාම ඒ තෝසේ ගණනින් එන්නේ නියතයක් නේද ළමයි මේ 15 එකෙන් බෙදුනහම 15යි 30 දෙකෙන් බෙදුනහම 15යි 45 3ෙන් බෙදුනහම 15යි තව එකක් ගන්න 64 එකෙන් බෙදුනහම ඒත් 15යි මෙන්න මේ අගය නියතාගයක් නේ ඈ නියතාගයක් නේද ඔව් සර් එහෙනම් වැය වූ මුදල අපි බෙදනවා වැය වූ මුදල තෝසේ ගණනි තෝසේ ගණන මෙන්න මේක නියතයක් මෙන්න මේක නියතයක් වැය වූ මුදල තෝසේ ගණනින් බෙදුවාම නියතයක් නේද එන්නේ ඔව්ස රයිට් ලියා ගන්න මෙහෙම මෙහෙම ලියා ගන්න තෝසේ එකක මිල බලන්න මං ඒ දවසල ක්ලාස් යනකොට කහපු තෝසේ එකෙනුත් ඔයාලට ගාණක් හදලා දුන්නා තෝසේ එකක මිල රුපියල් 15ක් වේනම් තෝසේ එකක මිල රුපියල් 15ක් වේනම් හරි පුතේ මේ ටික ලියා ගන්න හරිද හරිද පැටව මම ඉතින් ආදරයට ඔය කියන්නේ පැටව කියලා හරිද කතා කරන්නේ නැණි කවුරුව තාම ලියනවද ඔව් සර් හරි හරි දැන් අපි ගන්නවා බලා ගන්න පුතේ අකේන් අපි ගන්නවා වැය වූ මුදල y කියලා වැය වූ මුදල y කියලා ගන්නවා තෝසේ ගණන x කියලා ගන්නවා මේ නියතයට k කියලා අකුරක් දෙනවා නියතයට දෙනවා k කියලා අකුරක් දැන් අපිට මේක ලියන්න පුළුවන් මේ k යට තියෙන එක හරස් ගුණ කරනවා එතකොට එනවා y සමානයි kx y සමානයි kx කියලා එනවා මේ x කියුවේ තෝසේ ගණන වැය වූ මුදල y වෙනවා මේ k කියන්නේ නියතයක් එහෙනම් මේකේ හැටියට නම් මේ සමීකරණය කොහමද වෙන්න ඕනේ ළමයි
මේක හැටියට මේකේ නියත කීයද? කතා කරන්න දරුවනේ මේක නියත කීයද දෙන්නේ? 15යි. 15යි. නියත 15යි. එහෙනම් මේකේ සමීකරණය වෙන්න ඕනේ y සමානයි 15යි x. මේක සමීකරණය වෙන්න ඕනේ y සමානයි 15y x. ඔන්න බලන්න හරියන විදිය. x කියන්නේ තෝසේ ගණන්නේ. 1 දැම්මොත් 15 සරක් එක 15යි නේද? 2 දැම්මොත් 15 සරක් දෙක 30යි නේද? 3 දැම්මොත් 15 සරක් 3 45යි නේද? 4 දැම්මොත් 15 සරක් 4 60යි නේද? අන්න අපිට සමීකරණයක් මේ විදියට පොඩ නගා ගන්න පුළුවන්. මේ ටික සටහන් කරගන්න. හරිද? ඉදුවර හරිද? හරි. හරි ඕන් ගානකට යනවා. ලියාගන්න. අභ්‍යාස පොත් තුනක මිල අභ්‍යාස පොත් තුනක මිල අභ්‍යාස පොත් තුනක මිල රුපියල් 90 කි අභ්‍යාස පොත් තුනක මිල රුපියල් 90 කි අභ්‍යාස පොත් තුනක මිල රුපියල් 90 කි එවැනි අභ්‍යාස පොත් 8ක මිල සොයන්න එවැනි අභ්‍යාස පොත් 8ක මිල සොයන්න අභ්‍යාස පොත් ගණන x අභ්‍යාස පොත් ගණන x ද මිල y ද අභ්‍යාස පොත් ගණන x ද මිල y ද less ගනිමු ලියන්න මේක මෙහෙම අභ්‍යාස පොත් ගණන x ද මිල y ද less ගනිමු දැන් අපේ සමීකරණය තමයි y සමානයි kx y සමානයි kx හොඳට බලා ගන්න පුතේ අපේ සමීකරණය තමයි y සමානයි kx අපිට අභ්‍යාස පොත් තුනක මිල කීයද දුන්නේ අනුයි අපිට දීලා තියෙනවා අභ්‍යාස පොත් තුනක මිල 90යි කියලා දීලා තියෙනවා නේද? අපි මේ වැය වූ මුදල මේ එකක මිල නේද? 3ට 90යි නේද වෙන්නේ? 3ට 90යි නේද? මෙන්න මෙතනින් අපිට k හොයා ගන්න පුළුවන්. 3ෙන් බෙදනවා 3ෙන් බෙදනවා. k සමානයි 30යි. k සමානයි 30යි. එහෙනම් දැන් අපිට සමීකරණය ලියන්න පුළුවන් y සමානයි 30x අපි මේක හොයාගන්නේ ඕන එකක් හදන්න පුළුවන් වෙන්න ඕන එකක් හදන්න පුළුවන් වෙන්න දැන් y සමානයි 30 ගුණ කිරීම පොත් කීයක මිල දැහුවේ පුතේ 8ක නේද ඔව් සර් දැන් 30 ගුණ කිරීම 8 y සමානයි 8 වරක් 3 24යි 240යි කියලා එනවා හදාගන්න
හරි ඔයාලට මේ ක්‍රම ඕන එකකින් ගාන හදා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරිද ක්‍රම ඕන එකකින් ගාන හදා ගන්න පුළුවන් ඈ හරි වෙනස් විදියක ගානක් හදමු හරි මේක ලියාගත්ත නේද ඕස් රයිට් ලියා ගන්න මේ ගාන ලියා ගන්න වෙලෙන්දෙක් 100ට 20ක් ලාභයක් සහිත වෙලෙන්දෙක් 100ට 20ක ලාභයක් සහිත සහිතව වෙලෙන්දෙක් 100ට 20ක ලාභයක් සහිතව වෙලෙන්දෙක් 100ට 20ක ලාභයක් සහිතව රුපියල් 500ට මිලදීගත් භාණ්ඩයක් රුපියල් 500ට මිලදීගත් භාණ්ඩයක් විකුණන මිල සොයන්න රුපියල් 500ට මිලදීගත් භාණ්ඩයක් විකුණන මිල සොයන්න හරි හොඳට බලා ගන්න නැත්නම් මේ ගාන තේරෙන්නේ නැති වෙයි ඈ නිකන් ග්‍රීක් වගේ තියෙයි එහෙනම් හොඳට බලා ගන්න වෙලෙන්දෙක් 100ට 20ක ලාභයක් සහිතව දැන් අපිට තියෙන සමීකරණය තමයි y සමානයි kx y සමානයි kx දැන් 100ට 20ක ලාභයක් සහිතව ඕන් දීලා තියෙනවා පළවෙනි පොයින්ට් එක 100ට 20ක් ඒ කියන්නේ 100ට ගත් එක කීයටද විකුණන්න ඕනේ පුතේ 120ට 120ට එහෙනම් 100ට ගත් එක විකුණන්න ඕනේ 120ට එහෙනම් ගත්තේ 100යි වික්කේ 120යි එහෙනම් වැය වූ මුදල 120යි ගත්ත මිල 100යි එහෙනම් වැය වූ මුදල 120යි නම් ගත්ත මිල 100යි නම් මේක තමයි සමීකරණය වැය වූ මුදල 120යි ගත්ත මිල 100යි මං දෙපැත්තම 100ෙන් බෙදනවා එතකොට එනවා 120 බෙදීම 100 සමානයි k කියලා 120 බෙදීම 100 සමානයි k කියලා. ඔන්න දැන් ඊළඟ අවස්ථාවට යනවා. රුපියල් 500කට මිලදීගත් භාණ්ඩයක්. දැන් මෙතන මේ සමීකරණයට මේක දැම්මොත් රුපියල් 500ට මිලදී අරගෙන නේද? රුපියල් 500ට මිලදී අරගෙන නේද? රුපියල් 500කට මිලදීගත් භාණ්ඩයක් විකුණන මිල වැඩි වෙන්න ඕනේද අඩු වෙන්න ඕනේ වැඩි වෙන්න වැඩි වෙන්න ඕනේ එහෙනම් වැය වූ මුදල දන්නේ නැහැ වැඩි වෙන්න ඕනේනේ ගත්තේ 500ට වික්කේ කීයට කියන්න දන්නේ නැහැ එහෙනම් ඒකත් නියතයක් වික්කේ කීයටද කියන්න දන්නේ නැහැ ගත්තේ 500ට එහෙනම් මේ බලන්න මෙතනත් k තියෙනවා මෙතනත් k තියෙනවා මෙතන 120 බෙදීම 100 තියෙනවා මෙතන y බෙදීම 500 තියෙනවා එහෙනම් මේ දෙක සමාන වෙන්න ඕනි එහෙනම් අපි ලියනවා 120 බෙදීම 100 සමානයි y බෙදීම 500 දැන් අපිට ඕනේ වික්ක මිල හොයන්න දැන් y තනි කර ගන්නවා හරස් ගුණ කරනවා 100 වරක් y සමානයි 120 වරක් 500 දෙපැත්තම පුතේ 100ෙන් බෙදනවා y සමානයි 100ට 1යි 500ට 5යි 12 60යි 600යි හැබැයි මේ ගාන මේ තියෙන්නේ හරිද අපිට මේ ක්‍රමයට හදනකොටනේ VG ආකාරයටනේ හැබැයි මේක හදන්න ලේසි ක්‍රමයක් තියෙනවනේ මොකද්ද ලේසි ක්‍රමේ ඈ
පන්සීයට කීයද බලන්නේ බෙලෙන්දෙක් 100ට 20ක් ලාභයක් සහිතව රුපියල් 500කට මිලදීගත් භාණ්ඩයක් විකුණන මිල අහනවනේ 500ට 100ට 20ක් බලනවා මේක හදන්න තව ක්‍රමයක් තියෙනවා මේ ක්‍රමයේ කියලා දෙන්න ඕනේ හින්දා මේක කියලා දුන්නේ මේ බලන්න 100ට 1යි 500ට 5යි 5×2 10යි එතකොට රුපියල් 100ක් ලාභයි 500ට ගත්තේ ඒකට 100ක් එකතු කරනවා එහෙනම් විකුණන්න ඕනේ 600ට මේ වගේ චූටි ක්‍රමයක් තියෙනවා හරිද කලබල වෙන්න එපා මේ වගේ චූටි ක්‍රමයක් තියෙනවා මේක කියලා දෙන්න එපා නැත්නම් ඒක අසම්පූර්ණයිනේ ලියා ගන්න ඔයාලා ඕන කෙනෙක් දන්නවනේ 500ට 100ට 20ක් බලන්න දන්න නැද්ද අකේන් දන්න නැද්ද पांचसीयर सीयर विस्तार बलंद दानवाने बावांत अवसर दान चानुमी चानुमी पांचसीयर सीयर विस्तार बलंद दान नंदे उत्पल दान नंदे दान नोस ඒ කරේ නිම්සර නිම්සර දන්නවා සර් දන්නවා සඳරුවන් දන්නවා සර් දම්සරණි දන්නවා සර් හරි මේ තව ක්‍රමයක් ඈ ලියාගෙන ඉවරද පුතේ හරි ඔයාලා මට 10ේ 3 අභ්‍යාසයයි 10ේ 4 අභ්‍යාසයයි 10ේ 5 10ේ 5ත් කරන්න පුළුවන් විදේශ මුදල් තියෙන්නේ හරිද 10ේ 3 10ේ 4 10ේ 5 अभ्यास टीक दें कर दमसरणी दें पुलवांद कर दहाये तुन दहाये हतर दहाये पह अभ्यास टीक दें कर අපි සාමාන්‍යයෙන් පන්තිය පටන් ගන්න තියෙන්නේ 6ට ඉවර වෙන්න තියෙන්නේ 8ට දැන් වෙලාව 7යි මොකද තව චුට්ටකින් මට කරන්ට් එක යයි ඒක නිසා ඔයාලා මට ඒ අභ්‍යාස ටික කරලා එවන්න විභාගයට ආපුවාම මේ ඕන ක්‍රමයකට අපිට ගන්න හදන්න පුළුවන් එතනදී අපි භාවිතා කරන්නේ 500ට 100ට 20ක් කියන්නේ කලින්ම විකුණුම් මිල අහනවා නම් 500 ගුණ කරනවා 120 න් බෙදනවා 100. ඒතර කලින්ම විකුණුම් මිල එනවා. ඒ වගේ ලේසි ක්‍රමයක් තියෙනවා. නමුත් ඔයාලට සිද්ධාන්ත උගන්වනකොට ක්‍රම කීපෙම උගන්වන්න ඕනේ. නැත්තම් අපි අඩුවක් කරා වෙනවා. ඒක කරන්න අපි කැමති නැහැ. ඒ නිසා සියල්ල ඉගෙන ගමු අපි. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට අපි ප්‍රයෝජනෙට ගමු. එහෙනම් මට 10 3 10 4 10 5 අභ්‍යාස ටික කරලා දැන් WhatsApp කරන්න WhatsApp කරනකොට හරිද මට මෙන්න මේ නම්බරයට WhatsApp කරන්න මට කෝල් එකක් ගන්නවා නම් මෙන්න මේකට ගන්න පුතේ ඈ 071 666 22 85ට හරිද ඕකට ගන්න රෑ 10 න් පස්සේ රෑ 10ත් 11ත් අතර ගන්න මාර වෙලාවල් දෙන්නේ නේ 071 666 22 85 කියන නම්බරයට රෑ 10 න් පස්සේ කෝල් කරන්න මම එතකම් පන්ති ඔයාලා ඔයාලගේ ඔය ගණන් හදන ඒවා WhatsApp කරන්න 077 664 22 85ට මේ නම්බරයට තමයි ඔයාලා ගණන් හදන ඒවා දාන්න ඕනි මට කතා කරන්න ඕන නම් මේ නම්බරයට කතා කරන්න උඩ නම්බරයට